ප්‍රමෝත් දිව්‍යාන පාන්දුයම සඳහා තාරක හමුවේ. ප්‍රථම පාන්දුවට අලංකාර පහරක් සමග ලකුණු 6ක් හිමි කර ගන්නවා ක්‍රීඩාලෝල හිතවතුනි. ප්‍රමෝත් හිස්ස ගිනි ගන්නා පහරක් එල්ල කරන්නේ හිතුවක් කාර තාරක විසින්. අග්‍ර ගානේ පිතිකරුවේ ක්‍රීඩාලෝල හිතවතුනි. ප්‍රමෝත් වැලිගම රෝයල් විනස් බොලොන්යා දර්ශන කොන්ක්‍රීට් ආරයි කන්ට්‍රක්ෂන් තමගයි දැන් සබදගම් පවත්වන්නේ. කඩම රාශියක් නියෝජනය කරපු ක්‍රීඩකයා මේ පන්දයාමින් සිටින්නේ ක්‍රීඩාලෝල හිතවතුනි. ප්‍රමෝත් සූදානන් දෙවනි පාන්දර පහරක් එල්ල කරන නමුත් එක් ලකුණක් පමණයෙන් පහර දුර ගැබ්බානේම ලකුණක් සමගි මේ දැන් ලකුණු මට්ටම ලකුණු 7 දක්වා හියනන්වා. ක්‍රීඩාලෝල හිතවතුනි ප්‍රමෝත් දිව්‍යාන පාන්දයාම සඳහා ප්‍රමෝත්ගේ පාන්දර පහරක් එල්ල කරනවා. නමුත් එක් ලකුණක් පමණ ලබා ගැනීමට හැකියාවක් තිබෙනීම පහර පන්දයාම සඳහා අවසන් පාන්දුවටත් පාද ලකුණක් හිමිවානේ. එම ලකුණ සැ මේ දැන් ලකුණු මට්ටම ලකුණු 9 දක්වා ආයනනවාගෙන් තිබෙනවා. ප්‍රත්‍යයන පාන්දයම සඳහා හිතුවක්කා තාරක හමුවේ. හිතුවක්කාර තාරක හිතුවක්කාර පහරක් එල්ල කරගානේ මේ ලකුණු 6ක් හිමි කර ගන්නවා ක්‍රීඩාලෝල හිතවතුනි. එම ලකුණු 6 සැ මේ දැන් ලකුණු මට්ටම ලකුණු 15 දක්වා ආයනනවාගෙන් තිබෙනවා. හිතුවක්කාර තාරකේ පිත්ත ක්‍රියාත්මක වූහොත් නැවැත්තිය නොහැකි පිත්තක් ඔහු සතුව තිබෙනේ. පස්සිදු සූදානම් දෙවනි පාන්දුවර දෙවනි පාන්දුවම කිරීම සඳහා පස්සිදු සූදානම් තම පාන්දුවර දෙවනි පස්සිදු සූදානම් තම පාන්දුවර දෙවනි පාන්දුවම කිරීම සඳහා එම පාන්දුවර අලංකාර පහරක් නමු ජව සම්පන්න පහරක් නොවේ එල්ල කරන්නේ සේන උඩ පාන්දු රැක පසුදුගේම පාද අලංකාර පහරක් එල්ල කරා මේ ආපු ආ විකස්සම මේ පිතිකරුවා ක්‍රීඩාලෝල හිතවතුනේ නාවක පිතිකරු ආකර්ශනීය පහරක් සමු ලකුණු මට්ටම ලකුණු 19 දක්වා හේ ලකුණු 19 දක්වා හේ නන්වාගෙන් තිබෙන පසින්දු සූදාන පාන්දයම සඳහා දිව්‍යාන පාන්දයවනා සේන හාමුවේ. සේන ප්‍රථම පාන්දුවට පහරක් එල්ල කරා නමුත් ජව සම්පන්න පහරක් නොවේ එල්ල කරන්නේ. අති දුර්වල පාන්දු රැක ගැනීම හේතුවෙන් නින්තිකකේ අති දුර්වල පාන්දු රැක ගැනීම හේතුවෙන් එය උඩ පාන්දු ලකුණු 4ක් බවට පරිවර්තනය කරනවා. එම ලකුණු 4ක් සමගින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා ආර්.අයි. කන්ට්‍රක්ෂන් කණ්ඩායම. අනුගේම පාන්දුවට පහරක් එල්ල කරා. එම පාන්දුවට නම් කිසිදු සමාවක් නැහැ. සෙන්ගේ ඉනිම නිමා වෙනවා තමන් ඉගෙනීම ආරම්භ කරපු ක්‍රීඩාංගණයේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් ලැබූ ක්‍රීඩාංගණයේ මොහුගේ ඉනිම අවසන් වන්නේ ක්‍රීඩාලෝල හිතවතුනි. තෙවනි පාන්දුවම කිරීම සඳහා සංඛ හමුවේ. තව පහරක් එල්ල කරගන්න ලකුණු 4ක් හිමි කරගන්නවා සංඛා විග්ගස්සම පිත්ත ක්‍රියා නානෝ දිව්‍යනවත පාන්දුවරේ අවසන් පාන්දුවම කිරීම සඳහා එම පාන්දුවර සංඛා අලංකාර පහරක් සමග ලකුණු 6ක් හිමි කරගන්නවා. එම ලකුණු 6ක් සමගින් මුළු ලකුණු සූදානම් නුවන් කුමාර සිරි හමුවේ පාන්දුවම සඳහා තික දිව්‍යන පාන්දුවම සඳහා ඉන්දකේ ප්‍රථම පාදොර පහරක් එල කරගානවා. නමුත් එක් ලකුණක් පමණයි පහර දොර ගැබානේ. එම ලකුණ සැමු ලකුණු මට මේ දැන් ලකුණු 15 දක්වා හේනන්වාගෙන තිබෙනවා. තවත් පාන්දු තුනක් තුල ලකුණු උදානම් ඉන්දික පානා දැමුණු පාන්දුවක් යොමු කරන්නේ ක්‍රීඩාලෝල හිතවතුන් එක් ලකුණක් පමණයි ලබා ගැනීමට සඳහා ක්‍රීඩා අට්ටාලයේ දෙසින් එම පාන්දුවට නම් අලංකාර පහරක් නමුත් ජව සම්පන්න පහරක් නොවේ. අති දක්ෂ පන්දු රැකීම හේතුවෙන් ලකුණු 6ක් එක් ලකුණක් බවට පරිවර්තනය කරනවා ක්‍රීඩාලෝල හිතවතුනි. අති දක්ෂ පන්දු රැකීමක් පෙන්눔 කරන්නේ හිතුවක්කාර තාරක විසින් ක්‍රීඩාලෝල හිතවතුනි.
සංකට සිදුව තිබෙන්නේ අවසන් පන්දුව තුල ලකුණු පහක් ලබා ගැනීමයි. අපි ලකුණු පහයි සංකමේ අභියෝගේ ඡය ගණිත බලාගෙන ඉදෙමු. පහර අකෙල්ල කර මේ දැන් තරඟයේ ජය හිමි කර ගන්නවා. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අංක 1 වැජබෙන කණ්ඩායම දෙයියෝ විට ගෝල්ඩන් ස්ටාර් කණ්ඩායමෙන් මේ තරඟයේ ජයග්‍රහණය කරාගෙන යන්නේ ක්‍රීඩාලෝලී හිතවතුනි ආර්.අයි. කන්ස්ට්‍රක්ෂන් කණ්ඩායමට සිදුව තිබෙන්නේ තමාගේ ආර්.අයි. කන්ස්ට්‍රක්ෂන් කණ්ඩායමට සිදුව තිබෙන්නේ ආපහු තමාගේ ගම්බලා පිටත් තීමයි ක්‍රීඩාලෝලී හිතවතුනි. ඉතා ප්‍රබල කණ්ඩායම දැන් සිදුව තිබෙන්නේ දෙයියෝ විට ගෝල්ඩන් ස්ටාර් කණ්ඩායමට සමගින් වැලිගම රෝයල් කණ්ඩායම් දෙක අතර.